එතකොට මේ බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ ප්‍රශ්නයක් මතුවෙලා ඒ ප්‍රශ්න තුල මේක වසාදාමා තිබුණා මේ පිළිබඳව ගරුතර මහා සංඝරත්නයේ අවවාද අනුශාසනත් ලැබිලා තිබුණා ANC Global University Fair 2023 on March 3rd and 4th දැන් සති දෙකකට කලින් උසස් අධ්‍යාපන අමාත්‍යාංශයේදී පැය දෙකහමාරක සාකච්ඡාවක් මම තිබ්බා විශ්වවිද්‍යාලයේ පාලක සභාව ඒකේ උපකුලපති ස්වාමීන් වහන්සේ ඇතුළු කණ්ඩායම ඒකම ආචාර්ය සංගමයේ ඒ සියලු දෙනාත් එක්ක පැය දෙකහමාරක සාකච්ඡාවක් තියලා ඒ පාලක සභාවෙම තීන්දුවන් මේ විශ්වවිද්‍යාලයේ සඳුදා ඉඳලා ආරම්භ කරන්න අවශ්‍ය වැඩ පිළිවෙල පාලක සභාව අරගෙන තිබුණා ශිෂ්‍යයින් 34 දෙනෙක්ගේ ශිෂ්‍යභාවය තහනම් කරලා තිබුණා යම් හේතු නිසා පාලක සභාව එතකොට ඒ තහනම් කරලා තිබිච්ච අයගේ ඒගොල්ලන්ගේ විනය කඩ කිරීමේ ප්‍රමාණය අනුව යම් සහන දෙමින් යම් යම් පිරිසකේ නිදහස් කරමින් කටයුතු කිරීමේ වැඩසැලැස්මක් පාලක සභාව ඉදිරිපත් කළා. ඒකට ආචාර සංගමයත් සම්බන්ධ වුණා. අදහස් දැක්වුවා. ඉතින් මේ එකඟතාවයෙන් දැන් මේ හෙට දිනේ පිරිත් කියලා මේ විශ්වවිද්‍යාල පරිසරයේ පිරිතක් කියලා ඒ ශිෂ්‍ය ස්වාමින් වහන්සේලාගේ ගුරු ස්වාමින් වහන්සේලාට එන්නයි කියලා ඊ ශිෂ්‍යෝ කීප දෙනෙක් ඉන්නවා ඒ ආගේ දමෝපියන්ට එන්නයි කියලා මේ විශ්වවිද්‍යාලයේ විද්‍යානුකූලව මේ බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයක් මේ නම මතක තියාගන්න ඕනේ. එහෙම ආරම්භ කරන්න සියලු කටයුතු යොදලා තිබුණේ. දැන් අද පිරිත් කියන්න සූදානම් වෙලා තිබුණා. අදයි හෙට. එහෙම විශ්වවිද්‍යාලයක් මේක. ඉතින් මේක එහෙම තියෙද්දි පෙරේදා දිනේදී යම් සිද්ධියක් ආපහු ඒ විශ්වවිද්‍යාල පරිශ්‍රයේ ගාව සිද්ධ වුණා. අපි දැක්කා රූපවාහිනී. එතකොට අධ්‍යාපන අමාත්‍යවරයා හැටියට මේකට සම්පූර්ණයෙන්ම මේ විශ්වවිද්‍යාලය නැවත විවෘත කිරීම සඳහා ඒ අවශ්‍ය පරිපාලන වශයෙන් ලැබෙන්න ඕන සහයෝගය අමාත්‍යංශ මට්ටමින් ලබා දීම සඳහා සියලු ක්‍රියාමාර්ග අරගෙන තිබුණේ. ඒ තීන අවස්ථාවේ තමයි ඊයේ වෘත්ති සමිති දෙකක් එක්ක මම සාකච්ඡා කරන බව ඒ වෘත්ති සමිති නියෝජිතය දන්නවා. ඒතර මම දෙකහමාරට යන්නේ හිටියේ මෙහෙ කමිටු රැස්වීමක් තිබෙච්ච නිසා මම විනාඩි 15ක් පරක් වුණා. ඒතර කිසිම පොලිස් නිලධාරියෙක් හිටියේ නැහැ. ගේට් වල හිටිය ආරක්ෂක නිලධාරි 1500 අතර සේවය කරන අධ්‍යාපන අමාත්‍යංශයේ මේ දරුවෝ 146ක කටයුතු සිද්ධ වෙන්නේ අධ්‍යාපන අමාත්‍යංශයේ විශ්වවිද්‍යාලවල කටයුතු වෙන්නේ වෝඩ් ප්ලේස් එකේ මේ තැනත් වරද්දගෙන ඇවිල්ලා තියෙනවා මං කිව්ව මේ අයට මේ දරුවන්ගේ අධ්‍යාපනය කරන තැනට ඇවිල්ලා මේ විදිහට හැසිරෙන්න එපා දැන් මේ මුළු රටම දැක්ක රූපවාහිනිය මේ දරුවෝ දකින්න ඇති අර ශිෂ්‍ය භික්ෂුන් ස්වාමීන් වහන්සේලා මොකෙන්ද පැන්නේ අඩි 6කට වඩා උස තාප්පෙන් පැන්නා පැන්නා මොකද උනේ එක්කෙනෙක්ගේ සූර පැටලලා සූරත් නැතුව දිව්වා දැන් මං අහන්නේ මේ කවුද අපහාස කරන්නේ බෞද්ධ ආගමට මේ සම්මුද්ධ ශාසනය විනාශ කරන්න කුමන්ත්‍රණකාරී බලවේග දිනවා මේව පටන් ගත්ත තැන් තිනවා පහුගිය කාලේ ගෝල්ෆ් රේස් පිට්ටනිය සමහර ගණ්ඩාය අද ඒවා ක්‍රියාශීලී වෙලා තිනවා මේක මේ රටේ ජනතාව තේරුම් ගන්න ඕනේ ගුරු වෘත්ති සමිතියත් එක්ක ඉතාලම සුහදව මං කටයුතු කරගෙන යන්නේ ඔබතුමී දන්නෝ ඕනෙම සාකච්ඡාව සති දෙකක් තුන මං දුන්නා ඔයිට පෙර අවස්ථාවේදී වෘත්ති සමිති සාකච්ඡාව අවසන් වෙන්න මිනිත්තු 15කට කලින් පැළලි විශ්වවිද්‍යාලයේ කණ්ඩායමලා ගේට්ටුව කැඩුවා අපි ෆැමිලි කලේ වන්දනා පොලිසියට මං කව සමාව දෙන්නයි කියලා පැළලි විශ්වවිද්‍යාලයේ ශිෂ්‍යන්ට කැඳවුම් කරු සමග එහෙමයි අපි කටයුතු කළේ දැන් ඊයේ වෙච්ච සිද්ධිය මොකද්ද උනේ මේ කණ්ඩායම බලහත්කාරයෙන් අතුල්ුණා තුන්වෙනි මහලට වෙනකන් ඇවිල්ලා මම හිටපු තැනට එනකම් ඇවිල්ලා උද්ඝෝෂණය කරමින් දේපළ වලට යම් හානියක් වෙලා තිනු මම ඒ ගැන දැන් කතා කරන්නේ නැහැ ඒක අධිකරණ ඉදිරියේ තියෙන ප්‍රශ්නයක් නිසා